ඔයාල හැමෝම ගොඩක් අදරෙන් හර්ෂි ගනවල් YouTube channel එකට පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අරගෙන ආපු ආදරණීය කතාව අදින් අවසන් වෙනවා. මේ කතාවත් එක්ක මාත් එක්ක එකතු වෙලා කතාව කියවපු, කමෙන්ට් කරපු, ෂෙයා කරපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි. මොකද කතාවක් ලියන්න වෙන මහන්සියට ප්‍රතිඵලය දෙන්නේ ඔයාලා. ඉතින් මේ කතාව ලස්සනට ආදරෙන් වැළඳගත් ඔයාල හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම ආරාධනා කරනවා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. එහෙනම් ඉතින් කතාවේ අවසානය කොහොමද කියලා බලන්න අපි යමු දැන්. එහෙනම් මෞලි ස්පිරිතාලේ ඉඳන් කෙලින්ම ගිය අහස බලන්න. හෙමින් සීරුවට මෞලිගේ දෙමව්පියන් ඇයට අහස් ගැන කිව්වේ තවතුරටත් ඒක හංගගෙන ඉන්න බැරි හින්දාමයි. අනේ අයියා, මම මෙච්චර දවසක් ඕක මට නොකිව්වේ. අපි ගෙදර යන්නේ නැතුව ඔහොමම යන් අහස් බලන්න. ඉස්පිරිතාලේ ටිකට් කපාගෙන මෞලි කෙලින්ම ගියේ ජාතික රෝහලට. ඒ වෙද්දිත් මතකයේ හොඳින්ම ලැබිලා තිබිච්ච හින්දම මෞලි හිටියේම අහස් දකින්නකන් නොවිල සිල්ලෙන්. ඇයට මේකව මතකයේ තිබුණත් නොතිබුණු ගානයි. ඒ තැගේ දැස් අහස දකිනකන් තිබුණේ දැවිල් අල්ලලා තිබුණු ගානටයි. ජාතික රෝහලේ පඩි දිගේ ඉහළටම ඉක්මන් ගමනින් දිව යන මෞලි දිහා ඇගේ අම්මත් තාත්තත් බලන් හිටියේ විස්මයකින් තොරවමයි. ඔවුන් දැනන් හිටිය මෞලි කියන්නේ අහස්ට පණ වගේ ආදරය කරපු දරුවෙක් කියලා. මතකේ නැතුව ඉද්දී ඇය හැසිරුණු විදිහට වඩා මතකේ ආවට පස්සේ ඇය හැසිරෙන්නේ ඒ ආදරේ උමතුවෙන්මයි. ඒ වෙනකොට අහස් පූර්ණ සුවය ලැබමින් පසු වුණා. මෞලි විශේෂ අවසරයක් අරන් අහස තියලා තිබිච්ච වාට්ටුවේ විශේෂ කාමරයට ඇතුළු වුණේ විශේෂ ඇඳුමකින් උත් සැරසිලා. ඇය ඊට ඇතුළු වෙද්දිත් අහස් හිටියේ සුව නින්දක. හිමින් සැරේ ඔහු කිට්ටුවටම ගිය මෞලි ඒ පපුව මත තමුන්ගේ සියුමැලි දෑගිලි යෙව්වා. අහස්! ඒ හරින් අහස් දෙනෙත් ඇරිය අලුතින් ඇයව දුටුවසේ උතුරා ගිය ආදරයකින්. අහස් ඇගේ දෑත මත තමුන්ගේ දෑත තියලා පපුවට තද කරගත්තේ ඒ සුසුම්වල පහස ඔහුගේ හදවත පුරා දිව යද්දී. පණ කොහොමද ඔයාට? මම මේ ඉන්නේ ඉතින්. අදයි අම්මලා කිව්වේ ඔයා හොස්පිටල් කියලා. මෙච්චර දවසක් බොරු කිය කිය යාලා මාවරේ වැට්ටුවා. අනේ මන් දැනන් හිටියේ නම් ඔයාව බලන්න දුවන් ගිනවා මහත්තයෝ. අහස්ගේ පපුවට සීරුවට ලං වෙලා මෞලි කිව්වේ ඇඳුම් බරව. ආදරේ, ගොඩක් ආදරේ මම. අහස් කිව්වේ ඇගේ හිසකේ මත දෙතුල් තියලා සිප ගනිමින්. මෙච්චර ලොකු දෙයක් වෙලා මන් දන්නේවත් නැහැ. දෙයනේවට මොන හරි වුණා නම්. අනේ, මෞලි ඔහුගේ කම්මුලක් මත තමුන්ගේ කම්මුලක් තියලා ස්පර්ශ කරමින් කිව්වේ ලතැවිල්ලෙන්. මට මුකුත් දුන්නේ නැහැනේ මැනික. බය වෙන්න එපා, මට දැන් හොඳයි. මං හැමදාමත් ඔයා එක්ක ඉන්නවා. මේ හිත ඉස්සරටත් වඩා දැන් ඔයාට ආදරේ පණ. අහස් කිව්වේ ඒ මූණ දෝතින්ම අල්ලගෙන තමුන් දිහාට හරවගෙන. තාත්ති කිව්වා ඔයාගේ වෙලාවට ඒ කෙනාගේ හාර්ට් එකයි බ්ලඩ් ගෲප් එකයි ඔයාට මැච්චුනේ කියලා. කාගේ වුණත් ඒ හිත වෙනසක් නැතුව මගේ සිතුවිලි වලට මැච් වෙනවා මවුලි. මන් දන්නේ තාම ඒ කාගේ හාට් එකද කියලාවත්. අනිවාර්යයෙන්ම මේ හිතත් කාට හරි ගොඩක් ආදරේ කරලා තියෙන්නේ ඇති. ඒකයි මටත් ඔයාගෙන මෙච්චර ආදරේ වැඩියෙන් දැනෙන්නේ. අහස් කියාගෙන ගියේ මෞලි ඇහි පිහ නොහැලා ඔහු දිහා පලාගෙන ඉද්දී. ඔයා හැමදාම මට ගොඩක් ආදරේ කළානේ අහස්. ඒක වෙනසක් වෙලා නෑ තාම. මේ හිත කාට අයිති වෙලා තිබුණත් මන් දැන් ආදරේ මේ හිත ඇතුළේ ඉන්න මගේ අහස්ට. එහෙම කියලා මෞලි ඔහුව වැළඳගත්තා. අපි හොඳ වුණා මෙයා. ඔයාට මේ හාට් එක දුන්නු කෙනාගේ ගෙදර හොයාගෙන. මෞලි කිව්වේ ඒ සවන් අතරේ තොල්පෙති තවරමින්. යන්, ඒකෙනත් මගේ වයසමලු. පව්, මොනා වුණත් මං ජීවිතේ දියා නැති වුණානේ. අහස් හෙල්ලුවේ බර හුස්මක් හෙලලා. මොනා වෙලා දහසයා නැති වෙලා තියෙන්නේ? දන්නේ මැනික. ඒ විස්තර මුකුත් අහගන්න පුළුවන් සිටුවේෂන් එකක් තිබුණේ නෑනේ. අහස් කිව්වේ පසුතැවිල්ලක් බඳව. හෙට ඩිස්චාර්ජ් කරනවා කිව්ව නේද ඔයාව? දැන් මදය මාසයක්ම හොස්පිටල්නේ. මේක බලන් ඇති අපි එහෙනකන්. කෝල් ගන්නත් ඇති සමහර විට අපිට. එකවරටම මතක් වෙච්ච ලෙසින් අහස් කිව්වා. අනේ ඕමයි, මට ඒක හැමම අමතක වුණානේ.
සෙලීන අම්මත් බලන් ඇති. පව්. අපි එහෙත් යමුකෝ හොඳ වුණාම ඔයාට හාද? මෞලි කිව්වේ හස්කි පපුවට සීරුවට තුරුළු වෙන ගමන්. ඒකනේ. මේක දන්න නැතුව ඇති අපි හොස්පිටල් කියලා. නැත්තං ඇවිත්. හරි හොඳ කොල්ලා. ඌ හරියට මට සහෝදරෙක් වගේ. අහස් කිව්වේ මේකගේ මුහුණ සිහියට නගා ගනිමි. ඒක හරි අහස්. අවුරුද්දක් මං එයාල එක්ක හිටියානේ. කවදාවත් මන් දිහා නරක විදියට බලලවත් නැහැ. අහිංසක මිනිස්සු. දෙන්න කතා කරන මේක දැන් ජීවතුන් අතරවත් නැහැ කියලා දෙන්නම තාම දන්නේ නැහැ. දැනගත්තු ගමන් දෙන්නම පස්සු තැවිලි වෙනවා නිසැකයි. මේකගේ හදවත තියෙන්නේ අහස් ළඟ කියලා දැනගත්තොත් ඔවුන් තවත් පුදුම වෙයි. ජීවිතේ හරිම පුදුම සහගතයි. බලාපොරොත්තු මහ ගොන්නක් එක්ක අපි ජීවත් වුණත් එක මොහොතක් ඇති ඒ හැමදේම නැති වෙලා යන්න. අහස්ගේ ආදරය වෙනුවෙන්ම ජීවත් වෙච්ච මවුලේ මිලී වෙලා කාලයක් හිටියත් ඇයට මතකය ආපු ගමන් ඇය ආයෙමත් පෙරසේම අහස්ටම තමුන්ගේ හිත දුන්නා. ඒ හිතේ මිලී වෙලා ඉද්දී මේක ගැන තිබිච්ච ආදරේ අහස්ගේ ආදරෙන් යටපත් වෙලා ගියේ නොදැනීමයි. ඉතින් නුඹ නැති බව තවම මා දන්නේ නැහැ. නුඹ ඒ තරමටම මට ආදරය කළ බවත් මම දැන හිටියේ නැහැ. මං නැතිව ජීවත් වෙන්නට නුඹට ශක්තියක් නැති බවත් මා දැන සිටියේ නැහැ. අහස්ව ගෙදර එක්කගෙන ආවේ හරියටම මාසිකට විතර පස්සේ. ඒ වෙනකොටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරිලා තිබිච්ච හින්දා අහස්ට වොමනා වුණේම මේකවත් බලාගෙන තමුන්ට හදවත දුන්නු කෙනාගේ පවුලියවත් බලන්න යන්න. මට හාට් එක ඩොනේට් කරපු කෙනාගේ ඩීටේල්ස් තියෙනවා නේද තාත්තා? විවේකව ගෙදර ඉන්න අතරේදී අහස් තමුන්ගේ තාත්තගෙන් ඇහුවා. අම්මයි වල්මාරිය දාලා අරන් තිබ්බ පුතා. ඇයි? තාත්තා ඇහුවේ දෙගිඩියාවෙන්. නෑ තාත්තා, හටත් දැනගන්න ඕනේ ඒ කෙනා ගැන. අනික ඒ මිනිස්සුන්ට අපි මොනා හරි හෙල්ප් එකක්වත් කරන්න ඕනේ නේද හරිනම්? අද මං ජීවත් වෙන්නේ ඒ මිනිස්සයාගේ හාට් එක මට හම්බෙච්ච හින්දා. නැත්තම් මං අද අහස් කිව්වේ පැරෑරම් විදිහට හැඟුම් බර වෙලා. මට තේරෙනවා පුතා. ඒත් ඒ වෙලාවේ ඔයත් හොස්පිටල් හිටපු හින්දා අපි කිසි දෙයක් නොකර හිටියේ. අපි හැමෝම ගිහින් ඒ මිනිස්සුන්ට මොනා හරි උදව්වක් කරමුකෝ. මං අවශ්‍ය දේවල් ලෑසි කරන්න. පුතා ඔය හිතන්න යන්න එපා. තාත්තා එහෙම කියලා එතනින් නැගිටලා යන්න ගියා. ඒත් අහස් ගොඩක් හිතුවා. අද මං ජීවත් වෙන්නේ තව කෙනෙක්ගේ හදවතකින් හුස්මාරක්. හේ අම්මා තාත්තා කොච්චර දුකින් ඇද්ද? පව්වේ මිනිස්සු. අහස් වගේම මේකත් අනික් අයගේ දුකේදී වගේම කරදරයකදී හරි සංවේදී තරුණියෝ දෙන්නෙක්. ඉතින් මේ මොහොතේදීත් අහස් හිතන දේ මේකගේ හදවතත් හිතනවා කියලා අහස් දන්නේ නැහැ. අහස්ට නිකමට හිතුණ මේකට කෝල් එකක් අරන් බලන්න. ඒත් ඔහුගේ දුරකථනය විසන්ති කරලායි තිබුණේ. ෆෝන් එකත් ඕෆ්. ඇයි දන්නේ? අහස් තමුන්ටම කියාගත්තේ චකිතයෙන්. මෞලි තෙතන්ට ආවේ එතකොට. ගුඩ් මෝනින් අහස්. මෝනින් බබා. මම මේකට ගත්තා. අහස් කිව්වේ ෆෝන් එක පෙන්නන ගමන්. ඉතින් මොකද කිව්වේ? මෞලි ඇහුවේ ඔහු ළඟින්ම වාඩි වෙන ගමන්. මේකගේ ෆෝන් එක ඕෆ්. අහස් කිව්වේ දෙතොල පිට පෙරලමින්. එහෙමද? ඇයි දන්නේ? තාත්තා එක්ක මොහොදු ගිහින්ද දන්නේ? මෞලි කිව්වේ වෙන්න පුළුවන් දෙයක් කියලා හිතලා. අනේ මන්ද, මට මොකද්ද වගේ නිකන් බබා. අහස්ගේ මූණ හරි නැහැ. ඔහු හිටියේ කනස්සල්ලෙන්. කාමරයට ගිහින් අහස් අත්කොට බැනියමක් දාගෙන ආපහු ආවේ කාර් එකේ යතුරත් අතට අරන්. මෞලි අහස් දිහා බැලුවේ වික්ෂිප්ත දැසින්. එන්නේ? අහස් කිව්වේ මෞලිගේ අතින් අල්ලලා. කිසිවක් නැසෝ මෞලි ඔහුත් එක ගිහින් කාර් එකට නැග්ගා. කොහෙද හස් අපි මේ යන්නේ? මගදුරක් කොළඹින් ඈත් වෙලා යද්දී මෞලි ඇහුවේ දෙබැම හකුලුවමින්. අහස් හිනා වුණේ ඇය දිහා ආදරෙන් බලලා. මේගලගේ ගෙදර යන්න හිතුණා බබා. ඒ අම්මා තාත්තාව බල්ලෙන්න හිතුණා. අහස් කියද්දි මෞලිගේ ඇස්වල කඳුළු පිරුණේ නොහිතුව විදිහට. ඇයි මේ? අහස් ඇහුවේ උගුරින්. ඔයා වගේ හොඳ මහත්තෙක් ලැබෙන්න මල් ලොකු පිනක් කරලා තියෙන්නේ නැති අහස්. අනුන් ගැන තමුන්ගේ අය වගේ හිතන අය මේ ලෝකේ නෑ අහස්. මෞලි එහෙම කියලා අහස්ගේ උරහිසට හිස ඇල කරගත්තා. පැය කීපයක ගමනකින් පස්සේ
ඔවුන් චිකුණාමල නගරය පහු කරමින් ඉදිරියට ඇතුණ. හන්දිය පහු කරද්දිම ඉරේ කැළවිලා ගිය සුතු ඉටිකොළ පාර දිගට මහසෙල එලෙන්නට වුණා. ළඟදි කවුරු හරි තරුණ කෙනෙක් මැරිලා වගේ. ඒ ඉටිකොළ දිහා බැල්මක් හෙලපු අහස් කිව්වේ මග දිගටම පහුවෙන සුදු ඉටිකොළ දිහා දෑස් රඳවමින්. ඇයි එහෙම කිව්වේ? මවුලි ඇහුවේ පුතුමෙන්. නැහැ ඉතින් එහෙම තරුණ කෙනෙක් නැති වුණාමනේ ඔහොම දිගටම ඉටිකොළා දින්නේ. ඒකයි මැටි කියලා හිනාවක් පාපු අහස් මෞලිකයත කල්ලගෙන තමුන්ගේ පපුවට තියාගත්තා. කෙමෙන් ඔවුන්ගේ වාහනය මේකගේ නිවසට කිට්ටුවට මැවිත් නතර වුණා. අහස් එක්ක මෞලි ඒකින් බැස්සේ දෙකිටියාවෙන් වගේ තම තමුන්ගේ මූණ දිහා බලාගෙන. ගෙදර පාළුවට ගිහින් වගේනේ. අහස් මෞලි දිහා බලලා කිව්වා. ඒකනේ. හැබැයි තොරත් ඇරලා. යංකෝ කතා කරමු. එහෙම කියපු මෞලි ඉස්සර උනේ අහස්ගේ අතකිනුත් අල්ලගෙනමයි. ගෙට අඩිය තියෙන දොරගාවට මෞලි ආවා විතරයි ඇය මුවට දෝතම තියාගෙන ඇස් දෙක විසල් කරගත්තා. අහසුත් පුදුමයෙන් වගේ ඇගේ ඉරියව් අනුවම ඉස්සරහා බැලුවා. ගෙට ඇතුළු වෙන තැනම සාලේ මැදම තියලා තිබිච්ච සුදු මල් මාලයක් දාපු මේකගේ ඡායාරූපය දැකලා දෙන්නම මවිත වුණා. පප්පුව දෙකට වෙලා යනවා වගේ මෞලිට දැනුණා. හදවතේ එක කොටසක අමුතු රිදුමකින් අහස් වේදනාවෙන් මිරිකුණා. අහස් කලබලයෙන් ගේ ඇතුළට දුවගෙන ආවේ මෞලි දන බිම උබා ගද්දි. දෙයනේ මේ මොකද උනේ? මේ දෙයනේ මේකගේ ඡායාරූපය අතට ගත්තු අහස් පොඩි එකෙක් වගේ ඇඬුවා. සෙලීනා කාමරෙන් පිටතට ආවේ මේ හඬට. අහස්වයි මෞලිවයි දැකපු සෙලීනා කඳුළු පිරිච්ච ඇස් එක්ක ඔවුන්ට කිට්ටුනේ බය අඩු විදිහට. මේ මොකද්ද මේ උනේ මේකට? මෞලි සෙලීනාගේ උරමත්තට හිස තියා කනිමින් ඉක්කි බින්දින ගමන් ඇහුවා. සෙලීනා කුමක් කියලා ඇයට පිළිතුරු දෙන්නද? නුඹ හින්දා මගේ පුතා මට අහිමි වෙච්ච බව කියලා ඇයට මැසිවිලි නගන්නද? සෙලීනා හිටියේ නිරුත්තරව. මොකද්ද මේකට උනේ? කොහොමද මේක නැති උනේ? අහසුත් සෙලීනාගෙන් නොසන්සුන් වැහුවා. මොහොතක් නිහඬව කඳුළු සැලමින් හිටපු ඇය සියල්ලම විස්තර කෙරුවේ මෞලිගේ හදවත වේදනාවෙන් පැලිල යද්දී. ඔහු මේ තරම් තමුන්ට ආදරය කරපු බවක් ඇය දැනගත්තේ ඒ මොහොතේදී. අහස් මෞලි එකිනෙකා දිහා බැලුවේ නිරුත්තරව. මොනවා කියලා ඉතින් කියන්නද? හදවතට දැනෙන්නේ ලොකු කනස්සල්ලක් විතරයි. තව කෙනෙක්ගේ නිරුත්තර සිහිනයක් මතින් තමුන් ආදරේ හීන දකිනවා කියලා මොහොතකට ඔවුන්ට හිතුණා. සෙලීනාගේ කතාවෙන් අහසෙම අවුලී දෙන්නම නිරුත්තර වුණා. නොහිතුව විදිහට සෙලීනාගේ කියපු හදවත් බද්දේ කතාවට දෙන්නම හිරිවැටිලා ගියේ අහම්බෙන් වගේ මේකගේ හදවත තමුන්ට බද්ද වෙලා කියලා හිතලා. අම්මගාවේ විස්තර තියෙනවද? අනේ මට ටිකක් දෙන්න. එහෙම කියපු අහස්ගේ ඉල්ලීමට සෙලීනා ගිහින් ඒ ලියකියවිලි ටික ගෙනල්ලා ඔහුගේ අතේ තිබ්බා. සේරම ලියකියවිලි වලට අනුව මේකගේ හදවතින් අද තමුන් හුස්ම ගන්න බව දැනිලා අහස් ගොඩක් දුක් වුණා. මෞලිත් හිටියේ වේදනාවෙන්. දන්නවද මේකගේ හදවත බද්ධ කරලා තියෙන්නේ කාටද කියලා? අහස්ගේ පැනයට නැහැයි කියන්නට වගේ සෙලීනා හිස වැනිමේ වේලිලා ගිය ඇස් දෙක උස්සලා. මේකගේ හදවත බද්ධ කරලා තියෙන්නේ මට අම්මේ. හුම් මංගාව ඉන්නේ. මේක මල්ලඟ කියන මං අද වෙනකල් දැනන් හිටියේ නැහැ. මේම දෙයක් මං කවදාවත් හිතුවේ නැහැ අම්මේ. අහස් වේදනාවෙන් කියද්දි සෙලීනාගේ වේලිලා ගිය ඇස්වලින් අලුත් වෙච්ච කඳුළු සට සට ගාලා දෝර ගැලුවා. මෞලිත් කම්පිතව ඉකිබින්ද. නුඹට අයිතින උනත් ඈ හදවතින්ම මා ආදරේ කරන්නේ නුඹේ ආදරයත් එක්කමයි. හිතින් සතහට මෑ අයිති අප හදවතටමයි. බොහෝ වෙලාවක් ඉකිබිඳි බිඳුක වාවගත්තු අහස් වගේම මෞලි මේක වෙනුවෙන් ඉටිපන්දමත් දල්වන්නට තමතක කෙරුවේ නැහැ. මට සමාවෙන්න මේක. මෙච්චර ඔය ආදරේ කෙරුවා කියලා මන් දැනන් හිටියේ නැහැ. අනේ මට සමාවෙන්න. මෞලි ඇහි පිහාට තෙත් වෙන කල්ම ඇඬුවා. තමුන් හින්දා කෙනෙක් ජීවිතයේම හැරගිය බව කෙදිනකවත් ඇයට අමතක කරන්නට බැරි වේ. හදවත අහස්ට ලංවෙන සිය දහස් වාරයක් ඒ වෙනුවෙන් තැවෙනු ඇති. වසර දෙකකට පස්සේ මේක
කොහෙන්න මෙහෙට? එහෙම කියපු සෙලීන වැල්ල භාගමින් එහා මෙහා දුවන පුංචි පුතුව අල්ලගන්නට දුවලා ගියා. ආච්චි, කොහෙන්න මගේ පණ? මේක කොහෙන්න ආච්චි ළඟට? සෙලීන තමුන්ගේ දෑතම දිගු කරද්දී පුංචි මේක හොරතල් විදිහට ඇය දිහාට දුවගෙන ආවේ හිනා වෙවි. අම්මි තාත්ති කියමින් පුංචි තොල් උල් කරමින් මේක සෙලීනගේ අතින් පැනලා කෙලින්ම දුවලාවේ මෞලිකේ අහස්ගේ දිහාට. මේක අපේ පණ. එහෙම කියපු ඕන් දෙන්නා ආතරින් තමුන්ගේ පුතාව තුරුළු කරගත්තා. එක ජීවිතයක් අහිමි වුණත් අහස්ටයි මෞලිටයි ඉපදුණු මේ දරුවා මේකගේම රුවැති පෙනුමක් වුණේ සෙලීනගේ මෙන්ම අහස්ගෙත් මෞලිගෙත් හිතට සැනසීමක් ගෙනෙමි. මේක පුතු දැන් හැමෝගෙම ආදරේ මැද ආදරෙන් සතුටින් දී ජීවිතේ ගෙවනවා. අහිමි වෙච්ච මේකගේ හදවතින් තාමත් වෙනසක් නැතුව අහස් මෞලිට ආදරේ කරන්නේ මේකගේ ආදරෙත් එක්කමයි. නුඹ ගිය බව දනිමි. යලි නුඹ අපාත්‍රටම ආ බවද දනිමි. ඉතින් වෙනදාටත් වඩා මම දැන් ඔබට ආදරය කරමි මෞලි.